කොහ මදයාලුනේ අදමං අලත්තෙක් කතා කරන්නයන්න ඇලිගේට කියන මාළුවා ගැන්න. ඉතිං ඔයාලමගේ YouTube channel subscribe කල නැතං subscribe කළ තියාගන්න හරි අපි වැඩි කතා භාගනතු අපේ විඩියෝ එකට යමු. මේ මාළු විශේෂය හාගන්න පුළන්වෙන්නේ උතුරු ඇමරිකාව. ඉගැන්නේ මොවුන්ගේ නිජබිම වෙන්නේ උතුරු ඇමරිකාව. මේ මාළු මාංශ භක්ෂක මාළු ජාතියක්. මොවුන් අඩි 10ක් විතර ලොකු වෙනවා. මොවුන්ගේ බර රාත්තල් 350ක් විතර වෙනවා. මේක කිලෝග්‍රෑම් වලින් ගත්තොත් කිලෝග්‍රෑම් 127ක් විතර වෙනවා. මොවුන්ගේ එක දතක් සෙන්ටිමීටර් 2ක් 3ක් අතර දිගට තියෙනවා. සහ මොවුන්ගේ දත් ඉතාමත් තියුණුයි. මොවුන්ට වරල් 8ක් විතර තියෙනවා. ඔවුන්ට ඉස්සරහා වරල් 2ක් සහ බඩ යට වරල් 2ක් තියෙනවා. සහ ඔවුන්ගේ පිටුපස වරල් 4ක් තියෙනවා. මොවුන් අපිට කළු, කහ, සුදු, රත්තරන්, අළු කියන වර්ණ වලින් දැක ගන්න පුළුවන්. ඔයාලට දැන් පේන ඇති මම වීඩියෝ එකක් ප්ලේ වෙන්න දාලා තියෙනවා. මම මේකේ මාළු අල්ලලා ඇලිගේටර් පැටි එකට දෙන්නයි යන්නේ. හරි දැන් මම මේ මාළු ටික අරගෙන ගිහිල්ලා මගේ ඇලිගේටර් පැටව දෙන්න දාන්නයි යන්නේ. දැන් ඔයාලට පේන ඇති මේ ඇලිගේටර් පැටියා සාමාන්‍ය සෙන්ටිමීටර් 3ක් විතර පැටි. හොඳයි මාළු පැටව දෙන්නෙක් විතර දැම්ම. දැන් පේනදී ඔව් එකටම බඩින් අල්ලගන්නේ ඔවුන්ගේ බඩින් නැත්තම් ඔවුන්ට අවුවෙන තැනින් තමයි අල්ලගන්නේ. උන් මැරෙනකන් උන්ගේ කටින් තද කරලා අල්ලගෙන ඉන්නවා. මැරුණාට පස්සේ හපන්න නැතුව එකපාරටම ගිලිනවා. මූන් මූන්ගේම වර්ගයාට කොටා ගන්නේ නැත්නම් ආහාරයට ගන්නේ නැහැ. හරි මං තව මාළුවෙක්ව දාන්න. මේ මාළු ඕ තමන් තමන්ගේ ගොදුරු හොයාගන්නේ ඒ ගොදුර චලනය වීම. ඒ ගොදුර චලනය වෙනකොට තමයි නිවල ගිහින් ඉගදුර දෙහගන්නේ. සාමාන්‍යයෙන් මූන් ලොකු වෙනකොට ඇඟේ තිත්ති වෛරම් තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ලොකු මාළුවෙක්ගේ ඇඟේ තියෙන්නේ කළු පාට තිත්. මූන්ගේ කට අඩි 3ත් 5ත් අතර වෙනවා වැඩුණු සතෙකුදී. මූන් පොඩි කල සිටම මාංශ භක්ෂක වෙනවා. මේ මාළු කිඹුලන්ට සමානකමක් දක්වනවා. මේ මාළුන් චීනය, වෙනිසුලාව, ජපානය වැනි රටවල් වල ආහාරයටත් ගන්නවා. මොවුන් පැටවුන් නොව බිත්තර මොවුන්ගේ ප්‍රජනන පද්ධතිය ලෙස හඳුන්වාගෙන තියෙනවා. ඉතින් ඔයාලමගේ YouTube channel එක subscribe කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න, උදව්වක් වුණා නම් like කරන්න.